කොමිසම කිව්වට ලයිට් බිල අඩු කරන්න බෑ කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින් ඉලංගකෝන් මහත්මයා කියලා තියෙනවා. අපි පෙර උපුටා දැක්වීමක් කරා අද මෝනින් පුවත්පත වාර්තා කරලා තිබුණේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. ඒ සරකා බලන්න සූදානම් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි කියලා කිසියුත ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරන්නේ මහජන උපයෝගිතා කොමිසම පවසන විදියට විදුලි ගාස්තු 130කින් ක්ෂණික අඩු කරන්න බෑ කියලා. කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත විදුලි බිල පහත හෙලීමට පුළුවන්කමක් තිබේදයි සොයා බල්ලා වාර්තාවක් සකසන්න කියලා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න කියන එක සභාපතිවරයා වැඩිදුරටත් කියනවා. රජය ගන්න ප්‍රතිපත්ති තීරණවලට අනුව විදුලි පරිභෝගිකයන්ට යම්කිසි සහනයක් සලසන්න පුළුවන් ඕනම මොහොතක ඒ දේ කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් කියන එකයි එහි වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. අවුරුද්ද තාම මේ 6 ඒ වුණාට හොඳයි වේලාසන දුර දකින්න කියන එකත් එහෙම සතුටුයි අපේ ලංකාවේ. එහෙම දවස් දෙක තුනක් එහාට වෙනකන් දකින්නේ නැහෙනේ. ඉතින් අවුරුද්දට ගමේ යන කෝච්චි බස් ඔක්කොම සූදානම් කියලා තමයි කියන්නේ. මේ කාලසටහන අනුව ලබන 18 වෙනිදා තෙක් කාලසටහන ක්‍රියාත්මක කරලා විශේෂ දුරගමන් සේවා දුම්රිය වාර 30කුත් යොදලා උත්සව සමය වෙනුවෙන් ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. දුම්රිය ගමන් වාර 370ක් නොවෙනස්ව ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා දුම්රිය සම්මාන අධිකාරී කියනකොට පිට පළාත් වලට යන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 1200ක් පෞද්ගලික බස් රථ 1000ක් ආසන් ප්‍රමාණයක් සූදානමින් තියෙනවා කියන එක පුවත්පතේ වාර්තා කරලා තිබෙනවා.